දූෂණය වංචාව ඩාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 477 වෙනි ටෙලිවැකිය රටක උත්තරීතර ස්ථානය පාර්ලිමේන්තුව නේද රටක නීති හදන තැන පාර්ලිමේන්තුව පසුගිය දින දෙක තුනෙත් අප දුටුවා එහි මෝඩීන් පිස්සන් ආදී වචන වලින් Tamangema සමාජිකින්ට ආමන්ත්‍රණය කරන ආකාරය නේද ඒ තමයි අපේ උත්තරීතර බව ඒ ගැන ඉතින් ඔය ආයේ පුන පුනා ලියලා වැඩක් නැහැ ඔබ ඕන තරම් මේ වචන අහලා තියෙනවා ඔබ දන්නවා අප ටෙලිවැකි කිහිපයකින්ම අපේ රටේ මේ පාලකින්ව වෙනත් වචනවලින් හඳුන්වා දුන්නා කියලා නේද? එකක් තමයි ඔබට මතක ඇති විකොනොමික්ස්. විකොනොමික්ස් කියන වචනේ. හරි මොනවා හරි කමක් නැහැ. තමන්ගේ අම්මා අප්පව හරි කමක් නැහැ. විකුණන් කනවා කියලා. විකුණන් කනවා නේද? දැන් ඔබට මේ දවස්වල ඒ බව හොඳට තේරුම් ගන්නට පුළුවන් පාඩු ලාභ කියලා නැහැ. විකුණන්ට සූදානම් දේවල් නේද? ඊළඟට අපි භාවිතා කළ වචනේ ඔබට මතක ඇති බෙගොනොමික්ස්. ඒ කියන්නේ මේ බෙගින් සිංහා කෑම. මේ දැනුත් මේ පාල කින් IMF එකේ සිට උදේ හවස කරන්නේ ලෝකේ වටේම සිංගමන් යාම නේද ඒ සිංගමන මොනතරම් ලැජ්ජා නැති තැනකට මේ ඇද වැටලාද කියලා ඔය පහුගිය දවස්වල බංගලාදේශයේ රංගන වලින් අපි දුටුවා නේද ඊළඟට මේ පාලකීන්ට භාවිත කළ අනෙක් නම ඔබට මතක ඇති ඒ තමයි විකුණන් කාලා සිංගමන් යදලා අන්තිමට හොරොනොමික්ස්ලා ඒ කියන්නේ හොරා කනවා අවුහුණු තැනින් හොරා කනවා නේද හොරා කන ධනය මේ පිටරටවල ගිනුම්බල තැන්පත් කිරීම හරිද ඒ හොරා කෑම ගැන ඕන තරම් ජාත්‍යන්තර වාර්තා තියෙනවා අපේ රට ගැන හොඳේ විදේශ ගිනුම්බල ඇති ධනය ගැන හරිය ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අර මතකද මේ ගෝඨාභය කොමිටියක් එහෙම දැම්මා නිරූපමා රාජපක්ෂ සහ මේ පැන්ඩෝරා මුදල් කතාව නේද ඒක එලියට ආව වෙලාවේ මතක ඇති නේද ගෝඨාභයට යයිගේ පොතට ඒ රිපෝට් එක ගැන ලියන්න අමතක වෙලා නේද මේ තමයි හොරොනොමික්ස්ලා හොඳේ ඊළඟට අද තව කණ්ඩායමක් ගැන ඒ කියන්නේ අලුතින් ලියනවා ඒ තමයි ඒ නමත් මේකට එකතු කරගන්න හරිද ඒ තමයි සැපනොමික්ස්ලා සැපනොමික්ස්ලා හොඳට සැපට ඉන්න සෙට් එක කට ඇරියොත් රට ගැන ජනතාව ගැන බුක්කෙම්ම අඬනවා නේද අපි දන්නවා ජනතාවට ආහාර පාන හිඟයි ආර්ථික ප්‍රශ්න තියෙනවා බෙහෙත් හිඟයි දොස්තරලා ගිහිල්ලා ඒව ඇත්ත අපිට වැරදුනා අපි ජනතාවගේ දුක නිවනවාමයි කියමින් නේද කිඹුල් කඳුළු හෙලන හොඳට සැපට කාලා බීලා ඉන්න සෙට් එකට තමයි සැපනොමික්ස්ලා කියලා කියන්නේ හොඳේ ඕක තමයි අලුත්ම නම හරිය දාගන්ටේ නමත් හොඳේ මේ සැපනොමික්ස් ලගේ සෙට් එකට මහ බැංකුවේ ලොක්කෝ වගේ හිතක් පපුවක් නැති මහ උන්දලත් අයිති වෙනවා හොඳේ නේද ඒ කියන්නේ මේ සැපනොමික්ස්ලා ගොඩට ඔය මහ බැංකුවේ ලොක්කොත් ඇතුළත් වෙනවා හරිය මේ උන්දලත් ඒ අරගොල්ලන්ගෙම කපාපු පළු හරිය පල්ලමේ යන වාහනේට මේ කකුල් එළියට එහෙම දාලා බ්‍රේක් ගහන්න හපු මහ බැංකු ලොක්කත් එක්ක ඒ නඩේ රුපියල් ලක්ෂ ගණන් ඉතින් පඩි වැඩි කරගත්තනේ නේද මේ හිඟන රටේ රට සවාරිය යන මැති ඇමත්තන්ලා මේ සැප ගන්න ජනතාවගේ මුදල් වලින් හොඳේ කොහේ හරි තියෙන නන්නත්තර කොන්ෆරන්ස් එකකට ගිහින් රටේ ඩොලර් වලින් සැප ගන්න එක තමයි මේ සැපනොමික්ස්ලා සෙට් එකේ එක රාජකාරියක් හොඳේ අදටත් ඔබම හිතලා බලන්න රටක් හඬා වැටෙද්දි අභ්‍යාස තුනක් ගන්නට බැරි දරුවන් ඈත ගම්වල ඉන්න රටක හරිද පාසල් යන්න බැරුව ඉන්න රටක හරිද සනීප ආරක්ෂක තුවා නැතිව දැරිවියන් පාසල් ගමන අතහරිද්දී මේ සැපනොමික්ස්ලා සෙට් එක සැප අතහැරියද ඈ සැප අතහැරියද බලන්න පාකිස්තානයත් මේ අපි වගේමයි ආසියානු දේශපාලනය තුල නන්නත්තර වෙලා ඉන්න රටක් හොඳේ නමුත් ඒ රටටත් ඒ කල ගියේ වංචාව හොරකම සහ දූෂණය නිසා වංචාව හොරකම සහ මේ සැප සඳහා ඒ රටේ ධනයත් අතිශය සුළු පිරිසක් විනාශ කිරීම නිසා. නමුත් අද ඒ රටවල් පවා ආපසු හැරමින් තිබෙනවා. පාකිස්තානයේ මුහුණ දෙන අර්බුදය හමුවේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි වැටුප්පෙපා කියලා. ඇමතිවරු කීප දෙනෙකුත් පඩි නැතුව වැඩ කරන්නට තීරණය කළා. ඒ බව ඔබ දන්නවා. ස්වීඩනය. ස්වීඩනය කියන්නේ ඉහළම ආර්ථික වර්ධනයක් ඇති ලස්සන රටක්. මේ රටේ බොහෝ මැති ඇමතිලා භාවිත කරන්නේ පොදු ප්‍රවාහනය. හරිද? හොඳට සැප ගන්න පුළුවන් රටක මැති ඇමතිලා. මහජන මුදලින් සැප ගන්න පුළුවන්. හොඳේ මැති ඇමතිලා වුණා කියලා මහජන මුදලින් අමුතු සැපක් ගන්නේ නැහැ මේ රටේ පාලකයෝ. පසුගිය දිනක එරට කම්කරු ඇමතිනිය වන එල්මා ජොහන්ස් බර්ග එකකුත් අතේ තියාගෙන දුම්රියක් කෙනකන් ඉන්නවා පින්තූරයක් අපි හැමෝම දැක්ක නේද? ඒකට අපේ විකොනොමික්ස්ලා, හොරොනොමික්ස්ලා, බෙගොනොමික්ස්ලා. හරිද? රටේ ජන
ජනතාවගේ බදු මුදල් වලින් විඳින සැප නේද මේ සැපනොමික්ස් ලගේ සැප අවසන් කිරීමට එළවෙන ඡන්දේදී කතරේ හරියටම භාවිත කරමු හොඳේ එහෙම කියමින් ටෙලිවැකිය අවසන් කරනවා